සුදේශී කොහොඹ ඔරිජිනල් දැන් වාසිදායක මිලට අඩු කළ මිල රුපියල් 125ක් පමණයි. ගත වූ වසර 25ක කාල සීමාවේ දේශීය ණය ප්‍රශස්තකරණය කළ රටවල් අතරින් රටවල් 7ක් බැංකු පද්ධතියේ සහ පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රශස්තකරණයට ලක් කර තිබුණා. ආජන්ටිනාව, ග්‍රීසිය, යුක්‍රේනය, බාබඩෝස්, ජමයිකා, උරුග්වේ හා රුසියාව එම රටවල්. බෙරිටේ පරීක්ෂණ ආයතනයේ පෙන්වා දෙන්නේ පැරගුවේ, නිකරගුවා, ශාන්ත කිට්ස් හා නෙවිස්, සයිප්‍රස් හා කැමරන් යන රටවල් බැංකු පද්ධතියේ ණය ප්‍රශස්තකරණයට ලක් කර ඇති බවයි. එය අතරින් පැරගුවේ හා කැමරොන් එරට මධ්‍යම බැංකුවෙන් ලබා දී තිබූ ණය ප්‍රමාණයක්ද ප්‍රශස්තකරණයට ලක් කර තිබෙනවා. ගත වූ වසර 25ක කාලය තුළ සමාජ ආරක්ෂණ අරමුදලේ ලබා දී ඇති ණය ප්‍රශස්තකරණය කර ඇත්තේ ග්‍රෙනඩා සහ ගානා පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි හිතන්න ඕනේ කාටද මේ බර වැටිය යුත්තේ? වැඩියෙන් වාසියක් ලබන කොටස්වලටද, වාසියක් නොලබන කොටස්වලටද කියලා. ලංකාව හැර රටවල් 14ක් ණය ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. ඒ හැම රටම බලන්නේ ඇත්තටම මේවා ඉතාම දුර්වල ලෙස කළමනා කරපු රටවල් තමයි මේ වගේ තත්ත්වයට වැටෙන්නේ. ඒව තුලින් වුණත් හැම රටම බැලුවේ පුළුවන් තරම් අර්ථ සාධක අරමුදල් වලට මේ ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළත් නොකිරීම. මොකද හැමෝට තේරෙනවා මේක සමාජ ආරක්ෂණක අරමුදල්. ඒ දටවල් 14න් 12ක්ම මේ අරමුදලට අත තිබ්බේ නෑ. හැමෝම බැංකුවලට බැංකුවල ණය ප්‍රතිව්‍යුහගත කරා. 9ක්ම පෞද්ගලික කොටස් පාර්ශ්ව ප්‍රතිව්‍යුහගත කරා. 2යි ඒගොල්ලන්ගේ ආරක්ෂක අරමුදල් ප්‍රතිව්‍යුහගත කරේ. එතකොට ග්‍රෙනඩා කියන රටයි, ගානා කියන රටයි, ගානා වුණත් ඒක නොකර ඉඳ හැදුවා. ලංකාව තමයි ලෝකයේ පළවෙනි රට අපි දන්න. අනිත් ඒවා හැමෝම බේරලා අර්ථ සාධක අරමුදල් ප්‍රතිව්‍යුහගත කරපු. කිසිම රටක් එච්චර විශිෂ්ට විදිහට අසාධාරණ මගකට එළඹිලා නැහැ. ඉතින් ලංකාව විශිෂ්ටයි. හැබැයි ඇත්තටම දුක හිතෙන විදිහකට. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.